මගේ අම්මා තමයි ඉගෙනීම පැත්තේ මගේ තාත්තගේ මම විශේෂයෙන් මගේ තාත්තා මට සෑහෙන මට දැනුමක් දුන්නා. ඒ වුණාට හැමතිස්සෙම පුෂ්කරේ මා විදිරිත තලුකරේ විශ්වවිද්‍යාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට මම ඇතුළත් වුණා. ඉතින් ඒ වෙනකනුත් අද වෙනකනුත් මගේ අම්මා මගේ හෙවණැල්ල වගේ හිටියා. ඉතින් ඒ අම්මට මම පොඩ්ඩක්වත් දුකක් දුන්නේ නැහැ. මම 2010 මගේ මගේ කසාදෙන් ඩිවෝස් එක ගත්තට පස්සේ මං ගෙදර ආවේ මං ගොඩක් දුකකින්. ඒ ඇවිල්ලත් මාසයක් යනකම් මගේ අම්මා දැනගෙන හිටියේ නෑ. මං කාමරේ ඇතුලේ මං හැමදේම විඳ දරාගෙන මගේ දරුවන්ට මං නොකිය හිටියා. මගේ දුක මං විඳ දරාගෙන ඊට පස්සේ තමයි අම්මා ඒක දැනගත්තේ. මොකද මං අද වෙනකනුත් අම්මට තාත්තටයි මං දුකක් දෙන්න කැමති නෑ. ඒ දෙන්න මාව කිසිම අඩුවක් නැතුව හැදුවා. මට දුකක් දුන්නේ නැහැ. මං වැටෙන වෙලාවට මාව නැගිට්ටුවා. මං කෑ ගහන වෙලාවට මාව සැනසුවා පොඩි කාලේ. ඉතින් ඒ වගේම තමයි මම මගේ ළමයිවත් හදන්නේ. ඉතින් මං විටක දිරිය මවක් විටක දියණියට ආරක්ෂකයෙක් තවත් විටක ඔබ රියදුරෙක් දියණියත් සමග මම හිතන්නේ ගෙදර ගෘහමූලිකයත් ඔබයි මෑණියෙක් ඔබයි. ඔබලා මේවා මතක් වෙනකොට තමයි දියණියගේ ඇස්වලට පවා කඳුළු එන්නේ. මේ දේවල් මතක් වෙනවා දියණියට. ඒ හේතුවෙන් තමයි මං හිතන්නේ අම්මයි දුවයි මෙහෙම ප්‍රථම වතාවට තමයි මේ මාධ්‍යයකට ඇවිල්ලා මේ විදියට කඳුළු සැලුවේ. මොකද මේක નિરાයසෙන් ආපු දෙයක්. දියණියට මතක් අම්මගේ ඇස්වල කඳුළු එනකොට දියණියට මතක් වුණා මගේ අම්මා මොනතරම් දේවල් කරගෙනද. මොකද රෝස මල්්‍යානාවක නෙවෙයි ඔබලා ජීවත් වෙන්නේ. බොහොම අමාරුවෙන් ඔබලා ජීවත් වෙන්නේ. මම කියන්නේ ආර්ථික පැත්තෙන් නෙවෙයි. විවිධ ප්‍රශ්න තිබෙනවා. ඒ කොච්චර ප්‍රශ්නාවක් මම හැමතිස්සෙම මගේ දුවටයි පුතාටයි මම ඉවසීමේ ගුණය මම පුරුදු කරලා තියෙනවා. ඒ හින්දා මම හිතනවා ඒ අපේ ඒ ඉවසන තාක්කල් අපිට මුකුත් කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා. වෙන්නේ නැහැ සමිතාක්කේ වෙන්නේ නැහැ. ප්‍රසංගයකදී මම ඉල්ලුවා මගේ රසික රසිකාවියන්ගෙන් මාධ්‍යෙන් මම විශේෂයෙන් මම ඉල්ලුවා මට මං ඉවසගෙන ඉන්නවා මොන දේ කරත් මොන දේ කවුරු කිව්වත් මාධ්‍යෙන් සමහර අවස්ථාවලදී තින් ඒක මං තරහ නෑ මාධ්‍යත් එක්ක මොන විදිහට මං ගැන ලිව්වත් හරි දේ දන්නේ නැතුව ඒක කමක් නෑ. මොකද මාධ්‍ය මං අර කිව්වා වගේ ප්‍රේක්ෂකයෝ ඉන්න ඕන මාධ්‍යෙ ඉන්න ඕන. ඉතින් අර මගේ දුවයි පුතයි ටයි දුකක් දෙන්න ඕනේ නැති හින්දායි මං මාධ්‍යෙන් ඉල්ලුවා. මාව ඉහළම ස්ථානයේ තිබ්බා වගේ මගේ ප්‍රේක්ෂකයෝ මාධ්‍ය මගේ දුවව මගේ පුතාව දුක් කරන්නේ නැතුව තියන්න කියලා. ඒ දේ විතරයි මට ඕන. ඒ දේ අනිවාර්යයෙන්ම කලම්බ ටෙලිවිෂන් නාලිකාවේ අපි ඒ වගේ කියන් බාර ගන්නවා අපිට පුළුවන්. අන්දමේ ගොඩක් ස්තුතියක්. නීල් මහත්මයා සංවිධ අවස්ථාව කියන්නේ අපි එතනින් යන්නට ඕනේ වෙන තැනකට. මොකද අපි වේගරිද්ම ගීතයකින් තමයි අවසන් කරන්න වැඩසටහන අවසන් කරන්න තමයි සූදානම් ඉන්නේ. ඔබතුමන්ගේ සම්මානුල්ල ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් අපි සම්මානුල්ල මේ වෙලාවේ 33 වෙනිදා පවත්වන්නේ මේ නම්බර් 11 වෙනිදා. ඇත්තසෙම මාධ්‍ය අනුග්‍රහය කොළඹ ටීවී ආයතනයේ මේ කලම සොයෙන් විකාර මහත්මයාට කවුරුත් කිසිම වෙලාවක උදව් කරන්නේ නැති ඉන්න වෙලාවක කලම් ටෙලිවිෂන් නාලිකාව ඔබ වෙනුවෙන් කැමති වෙනවා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්න. එවිට ඔබටත් මෙවැනි විදියටම ඇස්වලට කඳුළු පිරුවද නැත්. ලොකු සතුටක්. එතකොට මේ ඒක තමයි ලොකුම දේ. දැන් මේ ක්‍රිකට් විනාංශ ඒක වලට කෝටි ගණන් වියදම් කළා. කෝටි ගණන් වියදම් කළා පරිබාහිර විදේශ නළු ගෙනල්ලා සන්දස්තර පාත්‍රණ යුගයක. ඉතින් අපේ කලාවක් අපේ දෙයක් පෙන්නන්නකොට අපේ දෙයක් නංගන්න දැක්කන අනුග්‍රහය මද. ඒ තිරින් කලම් ටීවී ආයතනයේ අපේ මේ තරුණ කොල්ලන්ගේ තරුණ යවුන් හැකියාවල් ඇති හැකියාවන් තියෙන නැති බැරි තරුණ කොටස් ලෝකයට අඳුන දෙන්න රෑම් ගැන මම හරි සතුටු වෙනවා. මගේ නියමයක් තියෙනවා. මම කවදාත් ගැටි වෙන්නේ නැහැ. අර මගේ තියෙන නියමයි හැකිකම් රකින් නැත ගැතිකම් නැහැ පේවි. මං ගැටි වෙලා නැහැ. හැබැයි මං හරි දේ කරනවා. මට මම ඒ කාලේ මගේ යුවන් කාලේ මා රඳවන්න පුළුවන් තැන නොරඳිවට තව තරුණයෙකුගේ හැකියාව තියෙනවා නම් ඔහු එතන රඳවන්න මගේ දහඩිය කඳුළු වෙයි කරනවා. ඒ නිසා මගේ මුල්ම ප්‍රණාමය ක්ලබ් ටීවී ආයතනයට හේතුව මේ පාර මහද්‍යංග ගහලා තිනවා. ඉතින් මේ දුව මගේ ළඟ ඉන්න මටත් මේ වගේ දුවක් ඉන්නවා. දුවගේ කඳුළුත් දෙද මට හරි ආසයි. මං දාස මං සම්මිතත් එක්ක පස්සේ කතා කරනවා. මං ලියපු ගීත රාශියක් තියෙනවා. කීපෙනේ ගයනේ ඒවට සාධාරණයක් වෙයි. නීල් මහත්මයා ගීතයක් ඔබට දෙන්නේ.
නීල් මහත්මයා පැමිණියට ගොඩක් ස්තුතියි අපේ ආයතනයෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ ඔබතුමාගේ අවුරුදු 33ක් වෙනුවෙන් මගේ නංගි කියන්නම් මේ අපිට මේ වගේම තව ඉස්සරහට අනුග්‍රහය දක්වනවා නම් මගේ 071 299 8100 මගේ දුරකථන අංකය තව පාරක් අපේ දුරකථන 071 299 8100 විදේශගත වෙලා ඉන්නව නම් හැකියා තියෙන අපේම කොල්ලන්ට කෙල්ලන්ට පුංචි මිනිස්සුන්ගේ දරුවන්ට මහ පොළොව හා ගැටෙන දහඩිය කඳුල හෙලන ඒ පුංචි මිනිස්සුන්ගේ දරුවන්ට ශක්තියක් දෙන්න පුළුවන් නම් මට කතා කරලා මේ වගේ දායක වෙන්න Right. Bohong istri dua betul man family ada gue dakis tuti. Neil Mat mengi pada setahan, metis tunggu ini sar sabi nirman ulle mevan mevan karena kan ati sharein mas sar tak beva kila prati nih karena tam. Ani wara sar tak beva mama thama. Gue dakis tuti family ada. Kabi India dia nih dat me kalambo television nali kahwa kenat me pada setahan kenat tiamak kian nih dat tibeno ad. Islam studi antena kibara kuma pita kata kerata neng anti muda pibina wada wasa kueng kere kene ting godak studi parking poli prashna kawa abdel godak studi antena pidena ma kari mandele ta pidena ta rada nang kalate wakil ma pidi kang kalate godak studi godak studi Kodak istu di feminiar, kodak istu di samita ke oben tama abasan amatin ahane. Mukadda ke ada akab satu tu una di kede mata ahane da puluwa mukadda akab etenam satu tu una. Eba ge matama apa proyek segan de yam kisi pani bide kuta kalabaduna satu tu una di ini gita gaya nakar nua de akala akab duma kara di satu una. Mama de akala na men kisi mamadi ke mevi di eda satu tu kandulu begi de nua obe de asing. Aki kata agaramu kohama de garasa dano bata oba kemati de akamati de. Etetema mama hitenawa mevani වැඩසටහනක් තියෙන එක මොකද අපේ මුළු ලෝකෙටම පේනවා ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්නට බැරි ඒ කියන්නේ අපිව කතා කරන්න ආස කට්ටියට ගොඩක් පිටුවහලක් වෙනවා කියලා මේ කලම්බ ටීවී තුලින් මේ වැඩසටහන කරගෙන යන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා ඒ වගේම තමයි මම හැමතිස්සෙම මේ විෂුවල් එක බලනවා අපිව ගන්න මේ රූප දිහා බලනවා මම ඇත්තටම මේ ගොඩක් සතුටු වුණා හරිම ලස්සනයි මේ අපේ එන විෂුවල් එක නතර එකක් දැක්කානේ ඒ ටීවී එකට එන අවුට්පුට් එක හරිම ලස්සනයි ඇත්තම සමහර අවස්ථාවලදී එක එක නාලිකාවලින් ඉතින් එහෙම කතර රූප ලබා දෙනවා නේද කතර නෙමෙයි අර ඒක තමයි වචනයක් අක්කා ඇත්තටම මේ ගොඩක් සතුටුයි තමත් ලස්සනට පේනවා ගොඩක් සතුටුයි ඒක මම මේ ගොඩක් වෙලාවකින් නම් මම මේ බලාගෙන හිටියා මේ කැමරා එක අපි හිටිටයි ඒක මම කලම් ටීවී ආයතනයට ඔයාටත් ඔබතුමාටත් ඒ වගේම බී ප්ලස් මේ කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි ඒ වගේම මුළු ලෝකෙම මට ආදරය කරන මගේ දුවට ආදරය කරන මගේ පුතාට ආදරය කරන ගොඩක් කට්ටියට මම හැම කෙනාටම මම ගොඩක් ආදරෙයි බොහොම ස්තුතියි අද වැඩසටහන නැරඹුවා නම් අපිට කැමති රටවල් වල අපේ හිතවතුන්ට අක්කගේ දුරකථන අංකය ලබා දෙමුද සංදර්ශනයකට සම්බන්ධ කරගන්න ඕනි වුණොත් මොන වෙයි කැමති නම් හොඳයි අපි ඔබ ලයික් පේජ් එක අපි සඳහන් කරමු ඔබ ඔයගේ පේජ් එකේ ලයික් එකක් දාන්න අපි හිතුවතුන් කොහොමද නම දෙන්නේ මගේ ෆෑන් පේජ් එකේ තියෙන කවි අධිකාරි කියලා අම්මගේත් ෆෑන් පේජ් එකක් තියෙනවා සමිතා එරන්දති මුදුන් කොටුව කියලා ඉතින් දෙක හරහාම එකතු වෙන්න පුළුවන් මෙසේජ් එකක් දාලා අපි දෙන්නත් එක කතා කරනවා පොඩි ලයික් එකක් දෙන්නයි තියෙන්නේ අපි හිතුවතුන්ට නේද ෆෑන් පේජ් ගොඩක් කටියට මම ලෙඩ්ඩු ලෙඩ වෙචායට මම ගොඩක් ප්‍රේ කරනවා ඉතින් කවුරු හරි එකෙන් සනසනවා මම ගිහිල්ලා හරි මම ඒ දෙ කරනවා ගොඩක් ස්තුතියි අක්කේ ගොඩක් ස්තුතියි එහෙමනම් පැමිණියර ගොඩක් ස්තුතියි අක්කගේ ගීතයෙන් තමයි අපි අවසන් කරන්න යන්නේ බී ප්ලස් සංගීත කණ්ඩායමේ වසන්ත නායක වසන්ත මල්ලිටත් අපේ සාන් මල්ලි ඔබ දෙපළටත් ගොඩක් ස්තුතියි එහෙමනම් හිතවතුනි ඔබේ රත්තරන් ආලින්දයෙන් අපි සමු ගන්නටයි සූදානම් වන්නේ ඔබ සිතන පතන සෑම සිතුවිල්ලක්ම සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබේ රත්තරන් නිවහණයෙන් අපි ලබන සතියේ ආරම්භයෙන් සමු ගන්නවා ඔබ සියලු දෙනාටම ජයෙන් ජය